අදාලට කියන්නේ ලේන පවුලට අයත්වන ගස්කින් ගසකට පියාඹීමේ හැකියාවක් ඇති ලංකාවේ ජීවත් වන අපූර්ව සත්ත්වයෙක් පිළිබඳවයි. ලේන පවුලේම සමාජිකයෙකු වන සතෙක් තමයි හම්බවා. ශරීරය තරමක් වෙනස් ස්වභාවයක් ගන්නවා. ලේනුන්ට වඩා සුවිශේෂත්වයක් එයාගේ තියෙනවා. ලේනුන් මෙන්ම රුක්වාසී ජීවිතයක් ගත කරන හම්බවාගේ ශරීරයේ පූර්ව ගාත්‍රා සහ එම පැත්තේම අපර ගාත්‍රා හම් පටලයකින් එකිනෙක බැඳී පවතිනවා. මෙම හම් පටලය නිසා ගසකට ඉහළ සිට බිමට නොඇටි තවත් ගසක් වෙත පාවී යාමේ හැකියාවක් ලැබිලා තියෙනවා. මෙම සත්වයාට ස්වභාව දහමින් ලැබී ඇති මෙම දායාදය අනතුරු වලින් ආරක්ෂා වීමට ඉතා වැදගත් වෙලා තියෙනවා. එක් එක් පැත්තේ පූර්ව ගාත්‍රා හා අපර ගාත්‍රා සම්බන්ධ කරන එම පටලය පියාපතක් වගේ හැදිලා තියෙනවා. ඒ උපකාරී කරගෙන පාවී යාමට හැකියුවත් පියෑඹීමක් නම් කරන්න බෑ. අත් දෙකත් පා දෙකත් එහිමේ චලනය කිරීමෙන් මෙන්ම වලිගයෙන්ද ඒ සඳහා අවශ්‍ය සමතුලිතතාවය පවත්වා ගන්නවා. ලෝකේ දැනට හඳුනාගෙන ඇති හම්බාවන් විශේෂ ගණන 7ක් වෙනවා. සෙන්ටිමීටර 22ක් 35ක් අතර දිග ප්‍රමාණයක් හම්බාවාගේ සිරුර වෙනවා. බරත් කිලෝග්‍රෑම් 5කට වඩා වෙනවා. හම්බාවාගේ සත්ව විද්‍යාත්මක නාමය වන්නේ ග්ලයිකොමස් වොලන් යන්නයි. සර්ව භක්ෂකයෙකු වන හම්බාවාගේ ප්‍රධාන ආහාරය වන්නේ විවිධ ශාකපත්‍ර, බීජ, ඇට වර්ග හා පළතුරු වර්ග තමයි. හම්බාවා දිවා කාලයේදී ගස් බෙනයක හෝ ශාක අතුපතර සැඟවී සිට රාත්‍රියේදී සක්‍රිය වෙනවා. නිසාචර දිවියකට ගැලපෙන පරිදි දීප්තිමත් දෙනෙත් යුගලක් හා හොඳින් යමක් ග්‍රහණය කරගත හැකි ආකාරයට අත්පා කෙලවර සැකසී තියෙනවා. ගසකින් ගසකට පාවී යාමේදී වේගය පාලනය මෙන්ම දිශාව හා ශරීරයේ තූලනය කර ගැනීමට තම වලිගය උපකාරී කරගන්නවා. තද දුඹුරු පාට හා කළු පාට ලෝමවලින් වැසී ගිය මෙම සතාගේ සිරුර දඳුලේනාට බොහෝ සෙයින් සමාන වෙනවා. ලංකාවේ මෙම විශේෂය මධ්‍යම කඳුකරයේ තෙත් කලාපීය වනාන්තරවල පමණක් දකින්න පුළුවන්. හම්බාවා, කුඩා හම්බාවා සහ මහා හම්බාවා ලෙස විශේෂ දෙකක් දැක ගන්න පුළුවන්. එම විශේෂ දෙක වෙනස් වන්නේ ශරීර ප්‍රමාණයෙන් පමණක් බව පරිසර වේදීන්ගේ මතයයි. දැනට රක්ෂිත වනාන්තරවලට පමණක් සීමා වී ඇති හම්බාවාගේ ගහණය දිනෙන් දින ඉතා අඩු වෙමින් පවතිනවා. එයට එක් හේතුවක්ව ඇත්තේ හම්බාවාගේ පැටවුන් බිහි කිරීමේ අනාරක්ෂිත බවයි. වරකට එක් පැටවකු පමණක් බිහි කරන අතර මවගේ කිරි උරා බීමෙන් එම පැටවා වැඩෙනවා. ඉපදිලා මාස දෙකක් පමණ ගත වූ පසු පැටවා හුදකලා ජීවිතයකට හුරු වෙනවා. හම්බාවා කියන්නේත් ලංකාව තුලත් ඉතා කලාතුරකින් දැකගත හැකි අපූර්ව සත්ත්වයෙක් තමයි. තවත් අපූර්ව සත්ත්වයෙක් පිළිබඳ විස්තර ඔයාලට තවත් අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්.